ඟට වඩා දුර හිතන්න එක කාලයක ලොකු නියගයක් ඇතිවුණා මේ නියගය මිනිසුන්ට වගේම සතුන්ටත් අදම් බලපෑවා. සතුන්ට කෑමට ගහ කළ වගේම බීමට වතුරත් නැතිවුනා. පොකුණුවල සිටින සතුන්ට වතුර නැතිව ජීවත්වෙන්න අපහසෝනා එක පොකුණක තිබුණු මඩවගුරුත් වේලිලා ගිය මේ පොකුුණි ජීවත් වනු ගේම්බො දෙෙන්න්නෙක් වතුර නැතිව වතුර සොයාගෙන යන්න පිටත් වනා. හුගාක් දුර පැනපැනගිය ගෙම්බන්ට වතුර තිබෙන පොකුණක් තබා මඩ වගුරක්වත් දක්නට ලැබුණෙ නැහැ. ගෙම්බු දෙෙන්න්නට හංගාක් මහන්සේ තිබහයි. අනේ අපිට බොන්නවත් වතුර පොදක්වත් නෑනේ. කියා ගෙම්බොදුක්කොනා. ඔහොම යනාතරෙදි ලිඳක් දුටු ගෙම්බො දෙන්න ලිම්පඩිය උඩට පැන්නා. ලිම්පඩියවුඩ වාඩිවි වතුරට පනිිනවාද නැද්ද කියයා දෙන්නම කල්පනා කළා. වතුරට පනිමු නේද. මේ ලින්දේවතුර ගොඩත් තියෙනවා. අපිට කාගවත් කරදරයක් වන එකක් නැහැ. කියා එක ගෙම්බෙක් කෙව්වා. ඒත් අනිගෙම්බා තවතවත් කල්පනා කලා. නැහැ අපි වතුරට පනින එක වැරදී. මේලින්දේ වතුර තියෙනවා තමයි. ඒත් ටිකක්කි තන්න මේ නියගේ තරමටම තව ටික දවසකින් මේලින්දේ වතුරත් හිඳිලගියොත් අපි දෙන්න මෙතනින් එලියට එන්නේෙ කොහොමද. ඒ නිසා මේලින්දාාත්ත හැර අපි වෙන පැත්තකටයමෝ. කියා අනෙක් ගෙම්බ කිව්වා! ඇත්ත තමයි! මමේ ඒ ගැනහිතුවේ නැහැ. වතුරදැක්ක ගමන් අනෙ දේවල් ගැන සිතුවෙනැහැ. ළඟට වඩා දුරගැනහිතන්න ඕනෙ තමයි. අපි අමු. කියාගේම් බොදන්න ලිම්පාඩියවඩින් බමට පැනලා නැවත වතුර සොයායි යන්න කියා.